මම ඉරංග ගුණසේකර සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක ඒ වගේම ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික. අද අපි මැතිවන්න කමිෂන් එකට ආවේ විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජාතික තරුණ සේවා සභාව පාවිච්චි කරමින් ඒ වගේම හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ අනුදැනුම ඇතුළේ ජනාධිපති මැතිවරණයක් ප්‍රකාශයට පත් වෙලා තියෙද්දී ජාතික තරුණ සේවා සභාව අවයවභාවිතා කිරීම පිළිබඳ පැමිණිල්ල කරන්න තමයි අපි අද මෙතනට ආවේ. ඔබ දන්නවා විශේෂයෙන්ම අපේ රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙන මොහොතක තමයි රනිල් වික්‍රමසිංහ තමන්ගේ වියදම් සඳහා රුපියල් බිලියන 800,700කට වඩා වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ මීට මාස කීපයකට පෙර වෙන් කරගත්තේ. ඒ වෙන් කරගත්තට පස්සේ ඒ උපක්‍රම ඉතාමත් පැහැදිලි. මේ 8700 වෙන් කරගත්තේ වෙන මොකටවත් නෙමෙයි රනිල්ගේ මැතිවන්න ප්‍රචාරක වැඩ කටයුතු සඳහා. ඊට පස්සේ ඊට මාසයකට පස්සේ කැබිනට් එකේ අනුමැතියක් අරගත්තා. ඒකෙන් රුපියල් බිලියන 1000කට වඩා වැඩි ප්‍රමාණයක් ජාතික තරුණ සේවා සභාවට දෙන්න. ඒ මොකටද? ඒ මොකටවත් නෙමෙයි රනිල් වික්‍රමසිංහගේ විශේෂම තරුණියෝ ඉලක්ක කරගත්ත කැම්පේන් එක කරන්න. ඒක නිසා දැන් මේ මැතිවරණය ප්‍රකාශයට පත් වෙන්න පෙර ඉඳන් ජාතික තරුණ සේවා සභාවේ පාවිච්චි කරමින් පසින්දුව කියන්නේ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂකවරයාවත් පාවිච්චි කරමින් ඒ වගේම හරින් ප්‍රනාන්දුත් මැදිහත් වෙමින් රට පුරා ගත්තොත් එහෙම යූත් එක්සිබිෂන් එකකුත් ඒ වගේම යූත් ස්මාර්ට් කලර් නයිට් කියපු ප්‍රසංගෙකුත් දිගින් දිගටම කරගෙන ගියා. එතකොට මේක මැතිවරණය ප්‍රකාශයට පත් වෙන පෙර තමයි කරගෙන ගියේ. එතකොට මේක කරේ කොහොමද? මේ කරේ වෙන කොහොමදවත් නෙමෙයි ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධ තියෙන තරුණ නිලධාරීන්ට බලපෑම් කරලා, ඔවුන්ට බස් දීලා, ඔවුන්ට කෑම දීලා, ඒ වගේම තරුණයෝ ගෙනහල්ලා දවස් දෙකක් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තමයි මේ ප්‍රසංගය මේ අපේ රටේ තරුණ තරුණ රැවට්ටන වැඩේ කරේ. ඒක නිසා මේ ප්‍රසංගයකට ගත්තොත් එහෙම එක වෙලාවකට ගත්තොත් එහෙම මේකේ රුපියල් බිලියන 400කට වඩා වැඩි ප්‍රමාණයක් මේ ප්‍රසංග සඳහා විතරක් වෙන් කරලා තියෙනවා. ඒක නිසා රනිල් දැන් මොකද්ද කරමින් යන්නේ? ඒක නිසා දැන් අපිට ආරංචි විශේෂයෙන්ම රනිල්ගේ ගෝලයා බවට පත් වෙලා ඉන්න මනෝෂත් ඒ වගේම හර්ෂත් ඒ සියලු දෙනා එකට එකතු වෙලා දැන් සූදානම් වෙනවා මේ ප්‍රසංග ටික නැවත දිස්ත්‍රික්ක පුරා කරන්න. ඒක නිසා දැන් දිස්ත්‍රික්ක ගණනාවක මේ මාසේ අන්තිමත් ඒ වගේම ලබන මාසේ මුල් සතිවලත් මේ ප්‍රසංග ටික කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒක නිසා අපි අද ආවේ දැන් මේ මැතිවරණය ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. මේ මැතිවරණය ප්‍රකාශයට පත් වෙලා තියෙද්දී මේක කරන්න කිසිසේත් නීත්‍යානුකූල අයිතියක් නැහැ. මේක මැතිවරණයේ මූලික නීති උල්ලංඝනය කිරීමක් කියන එක තමයි අපි කියන්නා. ඒ වගේම මැතිවරණ කමිෂන් එකට අපි කිව්වේ මේක වහාම මැදිහත් වෙලා තරුණ සේවා සභාව හරහා මේ ක්‍රියාත්මක වෙන දේ වහාම නවත්තන්න කියන බලපෑම කරන්න තමයි අපි අද තරුණ සේවා සභාවට ඒ වගේම රනිල්ගේ මේ මැතිවරණ කැම්පේන් එකට විරුද්ධව ආවේ. මොකද ඒ වගේම මේකට අදාළව මේ රුපියල් බිලියන 1000කට වඩා වැඩි ප්‍රමාණයක් මුදල් වෙන් කළා තියෙන්නේ වෙන මොකටවත් නෙමේ මීට පෙර කියන්නේ ජනවාරි මාසේ විශේෂම මුදල් අමාත්‍යංශ ලේකම් විසින් චක්‍රලේඛනයක් ඉදිරිපත් කළා තිබ්බ රජයේ ආයතන හැම එකටම අනවශ්‍ය වියදම් කපා හරින්න මොකද මේකට අදාළ කෙන වියදම් කරන්න එපා රජයට සල්ලි නැහැ කියලා. එහෙම තියෙද්දි තමයි රනිල් තමන්ගේ කූට ගේම් පාවිච්චි කරලා පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කරලා අතිරේක මුදලක් වෙන් කරගෙන දැන් මේක තරුණ සේවා සභාව හරහා වියදම් කරන්න ලැසන්නේ. ඉතින් ඒක නිසා එතනට තමයි මේ රනිල්ගේ හැසිරීම තියෙන්නේ. හැබැයි එහෙම හැසිරෙන රනිල් තමයි දැන් පොලිස් නාඩගම පටන් අරගෙන රනිල් දැන් කියන්න පටන් ගන්නවා බුදු අම්මෝ මම දැන් ස්වාධීනයි මම දැන් ජනාධිපති වුණාට මට දැන් මේ එක එක කට්ටිය පත් කරන්න බෑ. ඒක නිසා මේ කතානායකගේ ප්‍රශ්නයක්. ඒ නිසා කතානායක මේක බේරගන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මේවා බේරගන්න මම නෑ මම හරි උපාසකයි කියලා. ඒකට කියන මෑන් තමයි දැන් ඇවිල්ලා ආණ්ඩුවේ සල්ලි පාවිච්චි කරගෙන තරුණ සේවා සභාව අවභාවිතා කරගෙන තමන්ගේ මැතිවරණ ප්‍රොජෙක්ට් එක කරගෙන. ඒ නිසා අපි කියන්නේ මේක වහාම මැතිවරණ කමිෂන් එකට දැන් බලය තියෙනවා. මේක වහාම මේ ක්‍රියාවලිය නතර කරන්න කියන බලපෑම සහයි මැදිහත් වීම කරන්න තමයි අපි මෙතනට ආවේ. ඔබතුමාලත් මැතිවරණ නීති උල්ලංඝනය කරා කියලා දැන් ඔබතුමාලා එන්න කලින් කණ්ඩායමක් ඇවිල්ලා නීතිඥයෝ පැමිණිලා ඉදිරිපත් කරා. ඊයේ දිනේදී මේ හෙද සමුළුවකට ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට අනුකුමාර දිසානායක මැතිතුමා මේ සහභාගී වුණා කියලා. ඕ ඒක ගත්තොත් එහෙම ඒක කිසියෙත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් නෙමෙයි. ඒක නිසා දැන් පැමිණිල්ලක් කළා තියෙනවා නම් අපිට බලන්න පුළුවන්කම තියෙනවා. මොකද අපිට තේරෙනවා එකක් තමයි අපි දන්න විදියට හිද සංගමේ වාර්ෂිකව හිද සමුළු තියෙනවා. ඒක මේ වෘත්තීය සමිතිය අයිතිවාසිකමක්. ඒක 아무තු එකක් නෙමෙයි. ඕනම වෘත්තීය සමිතියකට අයිතිවාසිකමක් තියෙනවා. ඒ වෘත්තීය සමිතියේ ඉන්න
හෙද නිලධාරීන් සමාජික සමාජිකාවන් තමයි තරුණ සේවා සභාවට ඒ සමුළුවට සම්බන්ධ වුණේ. ඒ සමුළුවේ ආරාධිතයෙක් ලෙස අනුර කුමාර සහෝදර සම්බන්ධ වුණා. ඒක නිසා ඒක කිසි මැතිවරණ නීති කිසිසේත් උල්ලංඝනය කිරීමක් නැහැ. ඒක නිසා දැන් මෙතන මේ කලබල වීම අපිට ඉතාමත් පැහැදිලි. අපි මේ මොකද්ද වෙලා තියෙන්නේ? මුළු රටම පෙළ ගැහෙනවා මේ අවුරුදු 76ක් ආපු දේශපාලන සංස්කෘතිය අවසන් කරන්න. ඒකට පෙළ ගැහෙලා. ඉතින් ඒක නිසා සමහර රිලා නැටුම් නර නැටුම් බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මැතිවරණ කමිෂන් එකට පැමිණිල්ලක් කළා තියෙනවා නම් මැතිවරණ කමිෂන් එකෙන් අවශ්‍ය උපදෙස් දෙයි. නමුත් අපි දන්න විදිහට ඒක වෘත්තීය සමිති අයිතිවාසිකමක්. ඒක නිසා වාර්ෂිකව තියෙන සමුළුවක් තමයි ඒක කරේ. මේක මීට පෙරත් මේ ලංකාවේ සාමාන්‍යයෙන් කරන දෙයක්. 아무තු එකක් නෙමෙයි. ජනාධිපති අපේක්ෂක ඇවිල්ලා තියෙනවා කලින් කරපේවට. ඔව් මීට පෙරත් එහෙම ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ වෘත්තීය සමිති වලින් විවිධ සමුළු කරනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා කරන මැතිවරණ කාලේ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක ගද්දිත් සාමාන්‍ය වෘත්තීය සමිති වල සමුළු කරනවා. ඒක මේ 아무තු එකක් නෙමෙයි. වාර්ෂිකව කරන ඕනම පක්ෂවල එක්සත් ජාතික පක්ෂය තියෙන කාලේ, පොදු ජන එක්සත් පෙරමුණ තියෙන කාලේ එවැනි සමුළු තියෙනවා. ඒ සමුළු වලට ජනාධිපති මැතිවරණයට මේ මොහොතේ ඉන්න අපේක්ෂකයන් ඉදිරිපත් වෙන එක අරුමයක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් ඒවැය තියෙන අයිතිවාසිකම් වෘත්තීය සමිතියට ඕනෑ තරම් මෙතන අයිතියක් තියෙනවා. ඕනම කෙනෙකුට ඒකට ආරාධනා කරන්න. ඒක වෘත්තීය සමිතියේ තියෙන අයිතිවාසිකම. ඒ නිසා ඒක කිසි ගැටලුවක් නැහැ. ඉතින් මැතිවරණ කොමිෂන් එකට පැමිණිල්ලක් කළා තියෙනවා නම් අපිට බලන්න පුළුවන් ඒකට අනුව යම් උල්ලංඝන වීමක් වෙලා තියෙනවද කියලා. නමුත් අපි දන්න විදිහට වෘත්තීය සමිතිය අයිතිවාසිකම් සමාජිකයන්ගේ ක්‍රියාමාර්ගයක් තමයි මේ වෙලා තියෙන්නේ.